අද නීතිපතිතුමාත් එක්ක සාකච්ඡාවක් තිබුණා. අපි ඔබලා දන්නවා දිගටම අපි සාකච්ඡා කරමින් තිබෙන්නේ මේ ගිනිගත් නෞකාව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන. ඊයේ දවස වෙනකොට අපි දැනගත්තා යම්කිසි තෙල් විසිරීමක් තිබෙනවා කියලා. ඒ තෙල් විසිරීමත් එක්කම ඉදිරියට අප ඉස්සරහට යන්න ඕනේ කොහොමද කියන විස්තරය තමයි නීතිපතිතුමාත් එක්ක කතා කරුවේ. එතුමාගේ උපදෙස් අනුව අපි ඉදිරියට කටයුතු කරනවා. ඒක කියන්නේ අපි මේ තාම ඉක්මන් වැඩි. අපි ගත සාම්පල් මොකද මේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රමුඛ විශේෂඥ කණ්ඩායමක් ඊයේ ගියා මේ සිද්ධිය වෙච්ච සාගර ප්‍රදේශයට ගිහිල්ලා එතනින් ජල සාම්පල් ලබා ගත්තා. ඒ ලබාගත සාම්පල් මේ වෙනුවකට අදාළ රසායනාගාරවලට යවලා තියෙනවා. ඒ රසායනාගාර පරීක්ෂණ ප්‍රතිඵල වලින් තමයි අපිට කියන්නට පුළුවන් වෙන්නේ මේ වැතරම ඩීසල්ද නැවේ දහනිය සඳහා ගෙනාපු ඩීසල්ද එහෙම නැත්නම් නැවේ ප්‍රවාහනය කරමින් තිබුණු බොරතෙල්ද කියලා. මේක අපිට සහතිකයෙන්ම දැනගන්න පුළුවන් වෙන්නේ අපි රසායනාගාර පරීක්ෂණ ප්‍රතිඵල වලින් තමයි. අපිට දවස් දෙකක් විතරයි. ඒ වගේම තමයි මේ සඳහා වේදම් නැවත ලබා ගැනීම පිළිබඳ සභාවකම් ලැබෙතිවා. මෙහි වැඩපිළිවෙල කොහොමද ඉදිරි සාකච්ඡා කොහොමද? මේ පිළිබඳව ඇත්තටම අපි දිගින් දිගටම සාකච්ඡා කරනවා. පාර්ශ්ව ආයතන රාශියක් මේ නැවේ ගින්න නිවීමේ කටයුත්තට සම්බන්ධ වෙලා තියෙනවා. මේ හැම ආයතනයකටම අපි කියලා තියෙන ඔවුන්ට ගිය වියදම අපිට ලිඛිතව දැනුම් දෙන්න කියලා මේ තාක් වෙනකන් ඒ වියදම අපි ඔක්කොම එකතු කරලා අපි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විදිහට මේ ඉන්ෂුරන්ස් සමාගම් එක්ක ගනුදෙනු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි රක්ෂණ වඳි ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විදිහට අපි මුලින් ඉඳලම අනුමත කෙරුවේ නිර්දේශ කෙරුවේ අපේ අනන්‍ය ආර්ථික කලාපෙන් එහාට මේ නැව ගෙනියන්න කියලා. මොකද අපි දන්න විදිහට මේකේ විශාල බොරතෙල් ප්‍රමාණයක් තියෙනවා. ඒ බොරතෙල් ප්‍රමාණය යම්කිසි විදිහකින් කාන්දුවක් වුණොත් අපේ සමස්ත දකුණු නැගෙනහිර වෙරළ තීරයේම බොරතෙල් වලින් යට වෙන්න පුළුවන් කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්, හිතන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි මුල සිටම අදාළ පාර්ශ්වවලට දැනුම් දීලා තියෙන්නේ අපි අනන්‍ය ආර්ථික කලාපෙන් එහාට ගෙනිහිල්ලා ගෙනියන්න කියන එක තමයි. මොකද අපි රටක් විදිහට අවදානමකට ලක්විය යුතු නැහැ කියලා අපි විශ්වාස කරනවා තරේ. ඇත්තටම නැව සම්බන්ධව ඉදිරි කටයුතු තීරණය කරන්නේ නැව ගලවා ගැනීමට පැමිණි කණ්ඩායමක් සිටිනවා. මේ ස්මිත් කියලා ලෝක ප්‍රසිද්ධ සමාගමක්. ඒතර මේ සමාගම තමයි නැවේ ඉදිරි කටයුතු කොතනට යනවාද, ගමනාන්තය කොහොමද තෙල් මාරු කරන්න කියන එක තීරණය කර යුත්තේ. මූලිකව අපි කියන්නේ අපේ අනන්‍ය ආර්ථික කලාපයෙන් එහාට යන්න කියලා විතරයි. දැනට ඒ ක්‍රියාමාර්ගය අරගෙන නැහැ. දැනට කරන්නේ දැනට විරල ආරක්ෂක දෙපාර්තමේන්තුවත් ශ්‍රී ලංකා නාවික හමුදාවත් ඇතරම කරන්නේ ඔබ දැක්ක එකක් තමයි මේ තෙල් විසිරෙන්න රසායන ද්‍රව්‍යයක් ගහනවා වගේම විරල ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් මේ තෙල් කලඹමින් ඒක බිඳිති බවට පත් කරමින් පතුලේ තැන්පත් කරන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරමින් පවතිනවා මේ වෙලාවේ. තත්ත්වය අපි තවමත් දැන් අපි ඇසස් කරමින් ඉන්නවා. කියන්නේ තක්සේරු කරමින් ඉන්නවා. අද හවස වෙනකොට අපිට යම්කිසි තීරණයක් ගන්න පුළුවන් වෙයි. සහ හෙට වෙනකොට අපිට බොරතෙල් මිශ්‍ර වෙලා තියෙනවා නම් හෙට හවස විතර වෙනකොට අපි ඉදිරි පියවර ගැන තීරණයක් ගන්නවා. පැහැදිලිව කියන්න අමාරුයි. රසායනාගාරේ පරීක්ෂණ කරන්නට ඕනේ. මම සාමාන්‍ය අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය. අපිට කියන්න අද දවසේ මොකද්ද ඔබතුමාලගේ සාකච්ඡාව කියන ගැන නීති විද්‍යාත්මක
ඇතරම ඊයේ දවසේ මම මාගේ ප්‍රමුඛත්වයෙන් උරුණිසිද්ධාලි සාගර විද්‍යා අධ්‍යනාංශය සහ ස්නාරා ආයතන සහ සමුද්‍රීය පරිසරාරක්ෂණ අධිකාරී කණ්ඩායමක් මෙම ස්ථානට ගියා. මේ ප්‍රධාන බලාපොරොත්තු වුණේ සම්පූර්ණ ජල සාම්පල් ටික ලබාගෙන ඒ වගේම ඒ තිබුණු තිල් සාම්පල් ලබාගෙන මොකද ඇත්තට මොන වගේ හානියක් වෙලා තිබ්බද කියලා බලා ගන්න. ඒතකොට ඒ අනුව ඊයේ රාත්‍රියේ සහ අද උදෑසන මූලික කරන පරීක්ෂණත් සමගම අද අද කොළඹට පැමිණලා නීතිවේදතුමාට මූලික වාර්තාවක් ලබා දුන්නා. මොකද මේ වර්තමාන තත්ත්වය කියලා මොන වගේ දෝෂණක් කරලාද තියෙන්නේ, ඒ වගේ මොන වගේ තත්ත්වයක තෙලිවිසිරීමක් කරද කියලා තියෙන මූලිකම අදහස එතුමාට ලබා දුන්නා. ඒ වගේම එතන සම්පූර්ණ සත්‍ය තත්ත්වය කියන්නේ ඒ කියන්නේ එතන ශේෂ්ත්‍රීය තත්ත්වය ගැනත් එතුමා සම්පූර්ණ අදහසක් අපෙන් ලබා ගත්තා. ඇතනම අපි සාම්පල් ලබා ගැනීම කරා මේ අවස්ථාවේදී ඒ තියෙන ජල සාම්පල් ලබා ගැනීම සහ වෙනම ඒ වගේම තව එතන තුමු තෙල් සාම්පල් ලබා ගැනීම කරා. ඒ වගේ සාම්පලයන්ගේ තවත් සාම්පලයක් තමයි මෙතුමට අරගෙන ආවේ. අපි ඇවිල්ලා සම්පූර්ණ පැහැදිලි කිරීමක් කරා මොන වගේ තත්ත්වයක්ද තියෙන ජලයේ මොන වගේ තත්ත්වයක් තියෙන. ඒ වගේම මේ තිබුණ තෙල් වල මොන වගේ අපි කියන ප්‍රොපර්ටිස් නැත්නම් ලක්ෂණ තිබ්බ කියලා එතුමට සම්පූර්ණ විස්තරයක් ලබා දුන්නේ. ඒක තමයි අපි ඒ පිටි වල තිබුණේ තෙල් සාම්පල සහ අනෙකුත් ලබාගත් සාම්පල. ඇත්තටම මේ තෙල් සාම්පල ඉතාමත් ඝන සාම්පල, කළු පාට හුරු ඝන ද්‍රවණයක් මේ බොර තෙල් සමානයි. නමුත් අර බොර තෙල් කියලා හරියට කියන නම් ඒ සඳහා කරන විද්‍යාත්මක පරීක්ෂණ තියෙනවා. ඒ පරීක්ෂණය කිරීම සඳහා තමයි අන්තර්ජාතික ප්‍රමිතීන් අනුව ඒ සාම්පල ලබා ගත්තේ. ඒ පරීක්ෂණයේ තොරතුරු මත අපිට අනිවාර්යෙන් කියන්න පුළුවන් මොකක් තෙල් වර්ගයක කිසි හෝ මේ තෙල් ඩීසල් නෙමෙයි, අනිවාර්යෙන් ඊට වඩා ඉතාමත් ඝන තාරවලට සමාන වගේ ඝනකම් තියෙන ද්‍රවණයක් තමයි මෙතන තිබුණේ. ඇත්තටම අපි නැවට මීටර 400ක පමණක් ලං කරා. නමුත් අපිට ඒ නැවේ සිදුරුව ගැන හොයාගෙන බැරි වෙනවා. මොකද මේ ස්ථානයේ විශාල ටග් යාත්‍රා දෙකක් නවත් තිබුණ නිසා අපිට එතන යන්න හම්බුනේ. ඒතර ආරක්ෂක උපක්‍රමණයක් නිසා අපිට එතන යන්න හම්බුනේ. ඒ නිසා තෙල් එන්න තැන ගැන අපිට අවධානයක් ගන්න බැරි වුණා. නමුත් තෙල් නැවෙන් එනවා සහ ඒ වගේම ඇතට ඉතාවත් නාවික සම දෙකක් තුනක් වගේ දුරට මේ තෙල් පැතිරලා තියෙනවා කියලා අපිට හොයාගන්න පුළුවන් වුණා. ඒක තෙල් වල බදුමලා පරීක්ෂණ කරනකොට තෙල් වල ඝනත්වය සහ ඒ විසිරෙන ප්‍රමාණය අනුව ඔබතුමාට හිතාගන්න බැරි වුණාද මේ තෙල් පුර තෙල්ද වෙනත් තෙල්ද කියලා? එහෙම ඇත්තනම අපි ඊ අපි 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 ස්ථාපනය කරා ලංකාවේ මුල් තෙල් දූෂණයක් වෙලා තියෙනවා කියලා. මේක අපි කියනවා ටියර් 1 තෙල් දූෂණයක් කියලා. තෙල් ඒ කියන්නේ බොර තෙල් මොහොන තෙල් වර්ගයක් අඩු ගන්න ටොන් 50කට ආසන ප්‍රමාණයක් විනාශ වීමක් තමයි හිතන්නේ. ඊළඟ පියර තමයි ටියර් 2 යන්නේ. නමුත් මේ අවස්සේ ටියර් 1 වලට සමාන තෙල් විසිරීමක් ලංකාව වෙලා තියෙනවා කියලා අපි ප්‍රථම වරට අපි ඊයේ දැනගත්තා. ටියර් 1 කියන්නේ බොර තෙල් කියන බොර තෙල් ඕනම තෙලක් වෙන්න පුළුවන්. මේක යම් අපේ තර්ජනාත්මක ඒ කියන්නේ අපි ටිකක් සීරියස් ගන්න ඕන කාරණයක් මේ තෙල් අනිවාර්යයෙන් මේක තමත් තර්ජනයක මූලක්. එතකොට අපි මේ 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 තෙල් විසිරීම වුණ තැනින් ඉඳලා දැන් මෙතන ක්‍රියාමාර්ගගත දැනවන මේ තෙල් විසිරීම මීට වඩා ව්‍යාප්ත නොදී මොන වගේ තත්ත්වයක් දෙන්නේ. ඊට අමතරව ලංකාව එතකොට මේ අන්තර්ජාතික සහයෝග ලබා ගන්නේ කොහොමද? ඒ වගේම අපේ වෙරළ කලාපීය ජනතාවත් මේ ගැන දැනුවත් කළේ ඇයි? කොහොමද මේක මේ ගැන සූදානම් කරලා තබා ගන්න කියලා අනිවාර්යයෙන් මීට වඩා අපි ක්‍රියාත්මක විය යුතුයි. ඒ කියන්නේ මේ සම්බන්ධව අපි දැනුවත් කිරීම කරන්න බලාපොරොත්තු වෙනවා. සිදුවත් ඒ අවධානමක් තියෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම අපි අධිකාරිය මගින් මේම තෙල් සමාගම් ඇතනම් අප අධිකාරිය මගින් මේ තෙල් ලබා ගන්න සමාගම් සහ ඒකේ ලංකාවේ නියෝජිතන්න මේ විදිහට අපි නිකුත් කරන බලාපොරොත්තු වෙන විධානයක් මෙම නැම හැකිනම් අපේ ලංකාවේ තියෙන මුහුදු කලාපෙන් එකනාවක සම 200ක් ඈතට අද්දගෙන යන්න කියලා කෙසේ හෝ ඒ කරන්න පුළුවන් හැකියාව බලලා ඒකට ඊ කරේ කොහොමරි අද අපිට උපදෙස් ලැබුණේ හැකිතා කික්මන්ට අපේ මේ නැව ලංකාවේ විරල තිරින් ඈතට රැගෙන යාම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන්න. දැන් ඔබතුමා හිතනවාද අපිට තව කොච්චර කාලයක්ද මේ අවධානය යොමු කරන අවස්ථාව? අතර මේ 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 නැව ලංකාවේ තියෙනකම් අපිට අවධානමක් තියෙනවා. කිසිනේ ගත්තත් නැතත් අනිවාර්යයෙන් මේ තෙල් නැව අපේ ලංකාවේ පිටට අයින් කරනකම් මේ අවධානම අපිට තියෙනවා. ඉතින් මොකක්ද තියෙන බාධාව අපිට? බාධාව කියන්නේ මේ විශේෂයෙන් අපිට බාධා කීපයක් තියෙනවා. එකක් තමයි මේ ප්‍රායෝගික තත්ත්වය. මොකද මේ මුහුදේ රළු බව සහ ඒ වගේම මේ නැවකින් නැවකට තෙල් මාරු කරද්දිත් මේ තෙල් විසිරීමක් වෙන්න පුළුවන්. ඒ වගේම ගන්න කරුවක්වත් නැහැ නිසා මේ ඒ වගේ මේකට තියෙන ගොඩක් ගන්න උපක්‍රමක තිබ්බත් හරි තැනදී හරි උපක්‍රමේ ලබා ගන්න එක තමයි හරිම වැඩි වෙන්නේ. ඉතින් ඒ සඳහා එතෙන් තින් ඉන්න
ඉන්න විශේෂඥ කණ්ඩායම තීරණය කරන මොකද කරන්න කියලා මේ විදිහට කටි කරන්නේ ඉක්මනට ගින්න නේවල හිතක් දුරට මේ අපේ මේ නැව අපේ මුහුදේ අතර අධික නියාමක තමයි කරන්න බලාපොරොත්තු වෙන යන තැන තමයි තීරණය කරන්නේ කෙසේ හෝ අනාගතයේදී තීරණය කරේ මොකද කරන්න කියලා තීරණය කරේ ඉතින් අපිට දවසින් දෙකෙන් කරගත්තොත් හොඳයි තව දවසක් දෙකක් ඇතුළත දවසින් දෙකනේ පයෙන් කරගෙන වුණත් පුළුවන් නම් එක වඩා හොඳයි නමුත් ඒ තියෙන ඒ සම්බන්ධ ක්‍රියාවලියට කලක් යනවා දැනට පාඩුවක් නම් මගේ නම සාමාන්‍ය අධිකාරී සමුද්‍ර ආරක්ෂණ අධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර පාඩුව අපි ලංකාවට වෙච්ච පාඩුව තමයි සාමාන්‍ය හැටි ගණනයක් කරලා නැහැ නමුත් අපි බලාපොරොත්තු වෙනවා අදාළ ආයතන ලියුම් වල තියෙන මේ ආයතන වල ලැබුණ තමන් භාවිත කරන මුදල අනුව අපිට එකතුවක් වශයෙන් අවසානයේ අපිට ගණනයක් ගන්න පුළුවන් නමුත් තාම හරි පාඩුවක් අපි තාම නිශ්චිත කරලා නැහැ විශාල පාඩුවක් එන්න පුළුවන් අනිවාර්යෙන් මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න